අද රාත්‍රී 11 ඉඳලා ලබන සඳුදා 17 වෙනිදා උදෑසන 4 දක්වා කාලය තුල සීමා වෙනවා. දැන් මෙම කාලය තුල කිසිම හේතුවක් මත වෙළඳ සැල් සාප්පු ඒ වගේම සුපිරි වෙළඳ සැල් මේවා කිසිවක් විවෘත කිරීමට හැකියාවක් නැහැ. ඒවා සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි. ඒ වගේම විවෘත කළ හැකි එකම ආයතනය වන්නේ ඖෂධ සැල් එහෙම නැත්නම් ෆාමසි පමණයි. යම් කිසි කෙනෙකුට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ තමන්ගේ නිවසට ආසන්නම තියෙන ෆාමසියට නැත්නම් ඖෂධ වෙළඳ සැලට ගොස් ඒ ඖෂධය හෙටත් අනිද්දාත් ඉරිදා දිනේදීත් මිලදී ගන්න පුළුවන් සංචරණ සීමා තිබුණාට එය තමයි යම් කෙනෙකුට තිබෙන එකම අවස්ථාව එසේ වෙතත් ඒ ඖෂධයක් මිලදී ගැනීම සඳහාම පමණයි ඒ විවෘත කර තබන්නේ ඖෂධ මිලදී ගැනීමට යතුරු පැදි වලින් ත්‍රී රෝද රථ වලින් වෙනත් වාහන වලින් විවිධ ප්‍රදේශ වලට ගමන් කරන්න බෑ තමුන්ගේ ප්‍රදේශයට ආසන්නම තියෙන ෆාමසියට පමණයි ගමන් කරන්න පුළුවන් ෆාමසි පමණයි විවෘතව තිබෙන්නේ ඒ වගේම ඊළඟ කාරණේ වන්නේ හෙට දිනේදී පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ දුම්රිය ඒ වගේම බස් රථ පොදු මගී ප්‍රවාහනයේ සඳහා යෙද වෙන්නේ නැහැ ඒවා නවතා තැබීම සිදු වෙනවා එමෙන්ම විශේෂයෙන්ම යා සියලුම කඩසාප්පු ඒ වගේම වෙළන්සල් වසා තැබුණා යම් කිසි ආකාරයකට වියලි ආහාර තමන්ගේ වෙළඳ සැලේ සතොස වෙළඳ සැලේ සුපිරි වෙළඳ සැලේ සිට පාර්සල් කර ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට අවස්ථාව ලැබෙනවා නමුත් එීම වෙළන්සල් විවෘත කිරීමට හැකියාවක් නැහැ යම් ඇනවුම් ලබාගෙන ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට පුළුවන් ඒ වගේම රෙස්ටුරන්ට් සහ ආහාර පිසින ආයතන වලටත් මේ ආකාරයටම මහජනයා සඳහා තම ආයතනයේ විවෘත නොකර ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන් මේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන්ම මෙම ඩිලිවරි සේවාව පවත්වන පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වලා ඔහුගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වෙනවා ඒ වගේම ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී නිරන්තරයෙන්ම සෞඛ්‍ය රීති අදාළ පුද්ගලයන් අනුගමනය කළ යුතුයි ඒ සෞඛ්‍ය රීති පිළිපදින්නේ නැතුව යම් ආකාරයකට කටයුතු කරනවා නම් එවැනි ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවස්ථාව ලැබෙන්නේ නැහැ ඊළඟ කාරණේ ලෙස විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් මේම ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී යම් ඇනවුම් ලබා ගන්න පුළුවන් ඒ ඇනවුම් ලබාගත යුත්තේ එක්ක දුරකථනයෙන් එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට ඒ වගේම ඒ ඇනවුම් සඳහා තම සේවකයින් යෙදවීම පමණයි සිදු කළ යුත්තේ කිසිම කෙනෙකුට ඇනවුම කරන පුද්ගලයාට අදාළ ස්ථානයට පැමිණ ආහාර ලබා ගැනීම එහෙම නැත්නම් වියලි ආහාර ලබා ගැනීම සිදු කිරීමට හැකියාවක් නැහැ අදාළ ආයතනය විසින් සේවාවක් සැපිය යුතුයි ඒ සඳහා නියම කරන ලබන යම් යතුරු පැදියක් ත්‍රී රෝද රථයක් වෑන් රථයක් වේ නම් එහි අංකය පොලිස් ස්ථානයේ වෙත ලබා දීම අනිවාර්ය වෙනවා ඒ වගේම හෙට දිනේදී ටැක්සි රථ කුලී රථ කුලී ත්‍රී රෝද රථ ධාවනී යෙදවීමක් සිදු කළ නොහැකි ඒ සඳහා කිසිම ආකාරයක අවසර ලබා දීමක් සිදු කරන්නේ නැහැ කෙසේ වෙතත් යම් කෙනෙකුට යම් අවස්ථාවකදී හදිසි රෝගියෙකුට රෝහල්ගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එවැනි තමාගේම රථයකින් හෝ එවැනි කුලී රථයකින් රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා ඒ වගේම ඒ රෝහල වෙත ගමන් කළ පසු නැවත ආපසු අදාළ ස්ථානය වෙත පැමිණීමේදී පොලිසිය වෙත සනාථ කළ යුතු යම් පරීක්ෂා කරන අවස්ථාවකදී ඒ කුලී රථය ගමන් කළේ රෝගියෙක් රෝහල්ගත කිරීම සඳහා කියලා මේ කාරණා විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා ඒ වගේම ඊළඟ කාරණේ වන්නේ මැනින් වෙළඳපොළ ඒ වගේම පෑලියකොට මත්ස්‍ය වෙළඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා වෙනත් ප්‍රදේශවලින් එළවලු ඒ වගේම ආහාර ද්‍රව්‍ය මත්ස්‍ය ද්‍රව්‍ය මාංශ මේවා ප්‍රවාහණය කිරීමට අවස්ථාව ලැබෙනවා එම ස්ථාන වෙත එම ස්ථානවල සිල්ලර වෙළඳාම කිසිසේ සිදු කළ නොහැකි තොග වෙළඳාම සිදු කළ හැකි මෙම තොග වෙළඳාමට අනුව එම ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළඳුන් විසින් තමන්ගේ ගබඩා වෙන යම් ස්ථාන වෙත ගොස් ඒවා ඩිලිවරි ක්‍රමයට බෙදා හැරීමට පුළුවන්
නමුත් කිසිම ස්ථානයක එම ආයතන විවෘත කර බෙදා හැරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කාරණේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. ආර්ථික මධ්‍යස්ථාන මැනින් වෙළඳපොළ ඒ වගේම මත්ස්‍ය වෙළඳපොළ තුග වෙළඳාම සඳහා පමණක් විවෘතව තිබෙනවා. ඒ වගේම එම ස්ථානෙන් යම් භාණ්ඩ මිලදී ගන්නා තුග වෙළඳුන් ඒවා පාර්සල් කර නැත්නම් වෙනත් ආකාරයකට තමාගේ ප්‍රවාහන සේවාවක් මගින් ඇනවුම් මත බෙදා හැරීම සිදු කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම මේ වන විටත් යම් ආකාරයකට මාර්ග සංවර්ධන කටයුතු යම් යම් ප්‍රදේශවල සිදු වෙනවා. ඒ මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීමට පමණක් අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම මාර්ගයේ ඉදිකිරීම්, බෝක්කු ඉදිකිරීම්, තාර දැමීම් මෙවැනි මාර්ග අලුත් වැඩියා කටයුතු සිදු කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. එළඹෙන වැසි සමයත් සමග තවදුරටත් වර්ධනය විය හැකි නිසා මාර්ග මහජනතාවගේ ගමනාගමනට අවශ්‍ය නිසා ඒ ඉදිකිරීම් කටයුතු සඳහා ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමටත් ඒවායේ සේවකීන්ටත් එම ආයතනවල වාහන මගින් ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මීට අමතරව BOI නැත්නම් ආයෝජන මණ්ඩලය ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය හෝ වෙනත් ආහාර ඖෂධ හෝ අපනයනයට අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන තියෙනවා නම් ඒ ආයතන තුල එම නිෂ්පාදන කටයුතු සේවකීන් යොදවා ජෛව බුබුල බයෝ සෙල් යන සංකල්පය යටතේ පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එම සේවකීන් ප්‍රවාහනය කිරීම සඳහා එම ආයතනයේම ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගත යුතුයි. එම සේවකීන්ට තනි තනිව සේවා සඳහා වාර්තා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එම සේවයෙන් පසුවත් එම සේවකීන් නැවත අදාළ ස්ථානවලට රැගෙන යාමට මෙවැනි ක්‍රමවේදයක් භාවිතා කිරීමට එම ආයතනවල ප්‍රධානීන් කළමනාකරුවන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම මීට අමතරව සෞඛ්‍ය, ජලය, විදුලිය සන්නිවේදන කටයුතු, මාධ්‍ය, වරාය, ගුවන්තොටුපළ, පුද්ගලික ආරක්ෂක සේවා වැනි කටයුතු වල යෙදෙන තැනැත්තන්ට ඒ සඳහා තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණීමට හැකියාව තිබෙනවා. නමුත් එය තමාගේ රාජකාරී අවශ්‍යතාවය හෙට දිනයට නැත්නම් අනිද්දා දිනයට නැත්නම් ඉරිදා දිනයට අවශ්‍ය බව සනාථ විය යුතුයි. එසේ සනාථ නොවන අය යම් කිසි ආකාරයකට ගමන් කළොත් ඔවුන් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ තැනැත්තන්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි අත්‍යවශ්‍ය සේවාවල අය. ඒ වගේම ගුවන්තොටුපළ වෙත යමෙක් යනවා නම් තමන්ගේ ගුවන් ටිකට් පත එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනිකව ඇති යම් ලියවිල්ලක් දුරකථනය මගින් පෙන්වා සිටිය හැකි. ඒ වගේම එවැනි තැනැත්තෙක් ගුවන්තොටුපළ වෙත බස්සව ආපසු එන අවස්ථාවේදීත් ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි විද්‍යුත් ලේඛනයක් හෝ මුද්‍රිත ලේඛනයක් ඉදිරිපත් කිරීමට අදාළ රටේ ගමන් කළ අයට හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමි.